පරිසරය සමඟ ජීවත් වෙන මිනිසුන් සෑමදාම ජීවත් වෙන්නේ පරිසරය සමඟ. පොතෙන් පතෙන් ඉගෙන ගන්නවටත් වඩා පරිසරය සමඟ ජීවත් වීමෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. පරිසරයට ආදරය කරන ගමන් අද දවසේ හෝරාවක් පුරාට පරිසරයට ආදරය කරන ගමන් හෙට දවසේ වෙනුවෙන් බොහෝ දේවල් එකතු කරන පිරිසක් අපිට මුණ ගැහෙනවා. ඒ තමයි ජාතික යෝන් සේනාංක පුණ්‍ය මධ්‍යස්ථාන යක්කල. හෝරාවක් පුරාට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කතා කරන ගමන් සතුට වෙමු. ඔබත් එකතු වනද ටොප් ලයිට් සමග. ජීවිතේ ගමනක් නම් ඒ ගමන පුරාට අපි බොහෝ දේවල් එකතු කරගන්නවා. ඉගෙන ගන්න දේට වැදගත්කමක් ලැබෙන්නේ ගුරුවරයෙක්ගෙන්. ගුරුවරු බොහෝ පිරිසක් එකට එකතු වෙන තැනකදී මේ හැමෝමත් එක්ක කතා කරනවා. කතා කරොත් වාගේ නම කිව්ව? මම WAK ඩයිස්. මොකක්ද ආයතනය ඇතුලේ කරන් තියෙන රාජකාරිය? මම සර්ව පුසිසක අතින් මේ රාජකාරිය කරනවා. ළඟ තියෙන විසිල් එකටද කට්ටිය පාලනය කරන්න හදන්නේ? එහෙම නැත්නම් හිතේ තියෙන හයිය? දෙකම බලපානවා. ඇත්තටම හිතේ තියෙන හයිය කොච්චරද මේ හැමෝමත් එක්ක ගත කරන ජීවිතේ? හොඳයි, ආත්මශක්තියක් තියෙනවා. අවුරුදු කීයක් කැප කරලා තියෙනවද මේ අය වෙනුවෙන්? යුදාමද අවුරුදු 28ක් හිටියා. දැන් මේකේ අවුරුදු දෙකක් විතර නම් මෙතනට ඇවි. ගෙදර රකින්නකද ලේසි, රට රකින්නකද? ගෙදර රකින්නක. ඔයා කවුද? මම පීජි ගුරුසිංහ, සර්බ උපදේශක. මේ බැජ් එක මොකද්ද? මේක ජාතික යෝන් සේනාංකේ ලාංඡනය. මුලින්ට ආවට පස්සේ මොනවද කරන්න තියෙන දවස් පුරාම? දවස් පුරා සර්බ උපදේශක වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව විනය සම්බන්ධයෙන් ළමයින්ගේ කටයුතු කරනවා. උදේ 7:00 ඉඳලා හවස 4:00 වෙනකම් ළමයින් කටයුතු එක්ක අපි එකට ඉන්න ඕන. වයස කීයද? අවුරුදු 55යි. ඇත්තටම වයස කියන එක බලපානවද ජීවිතේ ඉස්සරහට යන්න? නෑ. සාමාන්‍යයෙන් කොල්ලා වගේ ඉන්නවා නම් මොනවද කරන්න ඕනේ? පුදුම ශක්තියක් තියෙනවා කොල්ලා වගේ ඉඳගෙන හැමදේම තාමත් කොල්ලා වගේ වැඩ කරන්න පුළුවන් අපිට. හිතේ හයිය තියෙන හදවතේනේ. හදවත කොච්චර සුන්දරයි? ඇත්තෙන්ම සුන්දරයි. ගොඩ හදවත සාමාන්‍යයෙන් අවුරුදු කීයක විතර කොල්ලෙක්ද? අවුරුදු 35 විතර කොල්ලෙක් වගේ. ඔයා කවුද? මම යෝග දර්ශනී. වණක්කම්. වණක්කම්. කොහොමද ජීවිතේ? හොඳයි. මොනවද අට උගන්නන්න තියෙන දවස් පුරාම? මට උගන්වන්න තියෙන්නේ දමිළ භාෂාව. දමිළ භාෂාවේ ලස්සන වචන ගොඩක් තියෙනවා. ඔයා හිතන විදිහට ලස්සන නම් වචනේ මොකක්ද? අන්බු. මොකක්ද ඒකේ තේරුම? ආදරේ. ඇත්තටම ඔය ආදරේ කියන වචනේ කියන්න කාලයක් තියෙනවද? එහෙම නැත්නම් ඒක කාලේ ගිහිල්ලාද? කාලේ තියෙනවා. හැමදාම කියන්න පුළුවන්. ආදර කරන නෑරෙන් ඉල්ල කිව්වොත්? ආදරේ කරන්න වෙලාව නෑ. ඇත්තද ඒක? එත්ත කියන්න බෑ. ඔයා කවුද? මම WS සුසංගරි. මොනවද කරන්න තියෙන්නේ ආයතන ඇතුළට ආවම? මට තියෙන්නේ තොරතුරු තාක්ෂණ විෂය උපදේශක වශයෙන් සේවය කරන්න. IT කියන දේ අනිවාර්යයෙන්ම දරුවන්ට වැදගත් වෙනවා. මේ දරුවෝ කොයි විදිහටද ඒක බාර අරන් තියෙන්නේ? අනිවාර්යයෙන්ම මෙහිදී කරන්නේ මූලික පාඨමාලාවක්. අපෙන් පාසල් ගිය හැර ගිය ළමයි මෙතෙන්ට ඇවිල්ලා මූලික පාඨමාලාවක් කරාට පස්සේ ඒගොල්ලට මේකෙන් පස්සේ වෘත්ති පුහුණුවකට IT විෂය හදාරන්න පුළුවන්. මොනවාද මෙතනදි කෝසස් විදිහට කරන්නේ? මූලික පාඨමාලාව වශයෙන් ඔෆිස් කෝස් එක සහ ග්‍රැෆික් ඩිසයිනින්, ප්‍රෝග්‍රෑමින්, ඉන්ස්ට්‍රක්ෂන් හඳුන්වා දීම කරනවා. ඔයාගේ නමත් කිව්ව? මම නදීකා ප්‍රමදිනී, බටේපොළ. මොනවද කරන්න තියෙන්නේ? මම සෞන්දර්ය උපදේශිකාවක් විදිහට තමයි සේවය කරන්නේ. ජීවිතේ චිත්‍රයක්ද? සැබවින්ම ඔව්. ඇත්තට මේ චිත්‍රය ඇඳලාද තියෙන්නේ? එහෙම නැත්නම් තාම හිතේ තියන් ඉන්නව අඳින්න දවසක් හොයනවා? චිත්‍රය අඳිමින් යනවා. ඒකට පාට ගොඩක් ඕනේනේ. මොනවාගේ පාටවලින්ද පාට කරන්නේ? ලා පාට ගත්තොත් ලස්සනයි, තද පාට ගත්තොත් ලෝකයා එක ඩැහැ ගන්න හදන එක නිසා මම ඒ දෙකම මැදි පාටකින් තමයි මගේ චිත්‍රය පාට කරන්නේ. යනුහිත් සමහරක් වෙලාවට එක එක පාට හොයනවනේ. ඔයත් එහෙම පාට හොයන කෙනෙක්ද? ඉස්සර නම් හෙව දෙන්නන්නේ. වාගේ නමත් කිව්ව? චෛනි විජේසුන්දර. ආයතන ඇතුලේ කරන රාජකාරි බොහොමයක් ඇති. මොනවද කරන්නේ? ඉංග්‍රීසි උපදේශිකා වශයෙන් සේවක. ඇත්තනම් මේ කට්ටිය අලුත් භාෂාවක් එහෙම නැත්නම් වෙනත් භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි වලට කොයි වගේ තනද තියෙන්නේ? ඇත්තටම අපි ගොඩක් මූලිකත්වය දීලා තියෙන යෝන් සේනාංක ඉංග්‍රීසි භාෂාවට වැඩිම පීරියඩ් සංඛ්‍යාවක් වෙන් වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවට. මෙහිදී මූලිකවම බේසික් ඉංග්‍රීෂ්, බේසික් ග්‍රාමර් වලට වගේම ස්පෝකන් ඉංග්‍රීෂි වලටත් මූලිකත්වය දීලා තියෙනවා. ඇල්ෆබෙට් එකේ තියෙන අකුර වලින් වැඩිපුරම කැමති අකුරම ජේ. ඒ ජේ අකුරත් එක්ක තවත් අකුරක් ගැලපෙන්න ඕනේද නැද්ද? ගැලපිලා ඉවරයි. ඔයා කවුද? මම RAU පාලිත. කොහොමද ජීවිතේ? හොඳයි, සුන්දරයි. ජීවිතේ මේ හැමෝමත් එක්ක ගත කරන්න ඕනේ. දරුවෝ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. මේ කීවෙනි අවුරුද්දද ගත වෙන්නේ? මේ හත්වෙනි අවුරුද්ද ගත වෙන යෝන් සේනාංකේ. ඇත්තටම මේ දරුවන්ට කොච්චර ආදරේද? මම ගොඩක් මේ දරුවන්ට ආදරෙයි. ඔයාගේ නම? මම අමාලි. මොනවාද කරන්න තියෙන්නේ? මම මේ මධ්‍යස්ථානයේ කලමනාකරණ සහකාරවරිය වශයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ ළමයින්ගේ අපේ ස්ටාෆ් එකේ සියලුම ලිපිලේඛන කටයුතු මගේ අතින් තමයි සිද්ධ වෙන්නේ. ජීවිතේ ප්ලෑන් එකක් තියෙනවනේ. ඒ ප්ලෑන් එකට මෙතනින් දරුවන්ට මොනවද දෙන්නේ? මම ගොඩක් දේවල් තියෙනවා.
විශේෂයෙන්ම ළමයාගේ පෞරුෂයේ නායකත්වයේ කියන හැකියාව මෙතනින් අනිවාර්යයෙන් මේ වගේ ආයතනයක් ඒ වගේ දෙයක් නම් වන්න තරම් මම නම් දැකලා නැහැ. මගේ ජීවිතේ මේ 13 වෙනි අවුරුද්ද මෙතන ගෙවෙන්නේ. ඊට කලින් විවිධ ආයතන වල රැකියා කරලා තියෙනවා. මේක හොඳ ආයතනයක්. අශෝක පෙරේරා මොන ආයතනය ඇතුලේ කරන්න තියෙන්නේ? සා ශාරීරික අභ්‍යාස උපදේශක වෙරි පෙරේරාට කරනවා. සාමාන්‍යයෙන් දවසකට කොච්චර දුරක් දුවනවද? අපි මෙහෙමයි PT ටේබල් එකක් විදිහට තමයි ළමයින්ට උගන්වන්නේ. තරුණ ළමයින්ගේ ශාරීරික සෞඛ්‍ය නිරෝගී බව වෙනුවෙන් ජාතික යෞවන සේනාංකයේ විශාල කාර්යභාරයක් කරනවා. ඒකේ අපි උපදේශකෙක් විදිහට ළමයින්ට උදේට හැමදාම මේ ශාරීරික අභ්‍යාස උගන්වනවා. සාමාන්‍යයෙන් PT වලට වෙනම කාලයක් වෙන්ගෙනවා. සෞඛ්‍ය සම්පන්න කෙනෙක් අනිවාර්යෙන් දවසකට කොච්චර විතර වෙලා විවිධ PT කරනවද? විනාඩි 40ක් විතර සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් ශාරීරික අභ්‍යාස වල නිරත වෙන්න ඕනේ. තමන්ගේ කය වෙහෙසලා මොන හරි යම් ක්‍රියාවක නිරත වෙන්න ඕනේ. තමන්ගේ තියෙන නිරෝගී බව රැකගන්න. ඔයාගේ නමත් කිව්වොත්? මම චම්පි කරත්නායි. මොනවාද කරන් තියෙන ආයතන තුන? ආයතනයේ විනයහ සරඹ උපදේශක වශයෙන් තමයි සේවය කරන්නේ. කොයි විදිහේ දරුවෙක්ද මෙතනින් එළියට දාන්න සූදානම් වෙන්නේ? ඇතරම විනය නායකත්ව පෞරුෂ වර්ධනයෙන් හැබි පිරිපුන් තරුණයෙක් විදිහට තමයි තරුණයාව එළියට දාන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබත් වැඩිහිටියෙක්. ඒ විතරක් නේ දරුවෝ පිරිසක් ඉන්නවා. ඒ අයට කොහොමද මෙතනට එන්න කියන්නේ? ඇතරම මේ සමාජයේ ඉන්න පාසල් හැරගිය සියලුම තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා ජාතික යෞවන සේනාංකයත් එක්ක එකතු වෙන්න. මේ යෞවන සේනාංකය තුලින් ගන්න පුළුවන් අවස්ථාවන් සියල්ල ලබා ගන්න කියලා. ඔයා කවුද? මම අතුල කුමාර. අතුල කොහොමද දවස? සුන්දරයි, හොඳයි. දවසින් දවස ජීවිතේ වෙනස් කරගන්නවද එකම විදියට ඔහේ ගලාගෙන යන දෙනවද? අධ්‍යක්ෂකම් තුළ වෙනස් වීම කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට එන කෙනෙක් කොයි විදියේ දරුවෙක් බවට පත් කරන්නේ? අපේ ඒකායන පරමාර්ථය තියෙන්නේ මෙතෙන්ට යම්කිසි හැකියාවකින් තොර දරුවෙක් වශයෙන් තමයි අපි පිළිගන්නේ. නමුත් මෙතනින් එළියට යනකොට සමාජයට මුණ දෙන්න පුළුවන් නිපුණතාවෙන් පිරි දරුවෙක් වශයෙන් එළියට දැමීමයි අපේ එකම බලාපොරොත්තු. විරණසේ පියාසලා පාසල නිම වී යවුන් කුමරියන් පෙලින් පෙලට එයි ඈ තාමන සුදු පර විරණසේ පියාසලා පාසල නිම වී යවුන් කුමරියන් පෙලින් පෙලට එයි මුදු ලැමට තුරුළු කරවා පිරුණු සඳක්සේ මහද දිලේ හලු යෙහෙලියන් අතරේ ඈ තාමන සුදු පරේ විරණසේ පියාසලා පාසල නිම වී යවුන් කුමරියන් පෙලින් පෙලට එයි ඈ තාමන වාගේ නමත් කිව්වොත්?
මම හිරුණි සිතාර. හිරුණි, මොනවාද කරන්න ආසම දෙය ආයතනය ඇතුලේ? මම ආයතනයේ නම් වෘත්තීය මාර්ගෝපදේශක හැටියට කටයුතු කරනවා. ඉතින් දරුවොත් එක්ක දරුවන්ගේ හැකිය අඳුනගෙන ඔවුන් වෘත්තීය පාඨමාලාවකට යොමු කිරීම සහ වෘත්තීය ගත කිරීම තමයි මගේ අරමුණ. ජීවිතේ විවිධාකාරේ පාරවල් තියෙනවානේ. ඇයි කෙටි කාලෙකින් හම්බෙන්න කට්ටිය අපේ ජීවිතේ ගොඩක් ළඟ? හදවතට දැනනවා ගොඩක්. ඒ කියන්නේ ඔය හදවත සමහර දේවල් තේරුම් ගන්නවද? එහෙම නැත්නම් ඒක වහලා දාලා තියෙන්නේ? තේරුම් ගන්නවා. ඔය හදවත ඇහන්න මාස සින්දුවම. අම්මගෙන සින්දු තමයි. දෙවනි බුදුන් දෙස ලොවම වම් කල ලොවක පිදුම් නද ලොවින් තුම් නද අම්මා කටහඬ ගොඩක් ලස්සනයි. ඔයාගේ නමත් කිව්වොත්? මම සෙවන්දි හිටි තන්ත්‍රි. සෙවන්දි, මෙතනට එන කෙනෙක් කොයි විදිහටද ඊළඟ බැජ් එකට බාරගන්නේ? හොඳ නායකත්වයකින් යුක්ත පිරිපුන් දරුවෙක් විදිහට බාරගන්න. ඔයාට රාජකාරියක් ඇති. මොකද ඒ? මම විනය හා සර්බ උපදේශිකාවක්. සාමාන්‍යයෙන් දවසට පැය කීයක් ඔයාලා වැඩ කරන්න ඕනේ? සාමාන්‍යයෙන් පැය 8ක්. ඒ වුණාට ඉතින් පැයට වඩා වැඩියෙන් වැඩ කරනවා. ඉතින් වසන්ත කාලේ ගිම්හාන කාලේ කියලා කාලයක් තියෙනවානේ. දැන් වසන්තයේද ගිම්හානේද යන්නේ? වසන්තේ. ඇත්තටම මේ වසන්තයේ කොච්චර සුන්දරයි. හරිම සුන්දරයි. මේ කාලේ ගොඩක් වෙලාට විවිධ කාරේ සුන්දර සින්දු ඇහෙනවා, වඹරු කතා කරනවා. ඔය ඇහෙනවද? ඇහෙනවා. ඔයාගේ නමත්? මගේ නම ඉසුරු. වා, බඹරෙද්ද සමනලේ? දෙකම කිව්වට කමන්නේ නැහැ ඉතින්. ඇත්තටම විවිධාකාර විදිහට ජීවිතය ගත කරන්න ඕනේ. කොච්චර සුන්දරයිද මේ ජීවිතය? ජීවිතේ සුන්දර නැහැ, ලස්සනයි කියලා මං හිතනවා. මෙතනටත් එන්නේ ජීවිතේ ලස්සන කරගන්න කට්ටියක්. මේ දරුවන්ට කොයි වගේ පාරක්ද කියලා දෙන්න. ඇත්තටම මෙතනට එන ළමයින්ට දැනුම ආකල්ප කුසලතාවයකින් හැබි නිවැරදිව හිතන, නිවැරදිව දකින්න සහ ධනාත්මක විදිහට දකින්න පුද්ගලයෙක් ලෙස ඉස්සරහට යයි කියලා සහ ඒ වෙනුවෙන් අපි එයාලා බොහොම පුබුදුවලනවා. සල්ලිද ජීවිතේ? නෑ නේ. එහෙනම් මොනවා ජීවිතේ? ජීවිතේ කියන ගමනක් හිමීට යනවා. ඒ ගමනේ විවිධාකාර කට්ටිය හම්බෙනවානේ. වාටත් හම්බෙනවා. ඔව් හම්බෙනවා. අතර මාසිහිල් සෙනෙහි සැනහි හද සන්තක විය අනුවස් ආසිරිගී ඔබ ප්‍රාර්ථනා සිහිනේ පුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ අලුත් ටීම් එකක් එක්ක කතා කරන්න රෙඩි වෙන්නේ. ටීම් එක හැමෝම රෙඩි වෙලා ඉන්නවා කතා කරන්න. කතා කොතනින්ද පටන් ගන්නේ? ඔයාගේ නම කිව්වොත්? ලක්මිනී. ඕනම කෙනෙක් කතා කරන්න ඉස්සෙල්ලා ගොඩක් දේවල් ලස්සන ලස්සන දේවල් කියනවා.
වාටත් එහෙම අය හම්බෙලා තියෙනවා ගොඩක් අය හම්බෙලා තියෙනවා ඇත්තටම මේ ටීම් එක ඇතුලේ ඉන්නේ කතාවට දක්ෂයිද හරි අහිංසක කට්ටිය දෙගොල්ලම ඉන්නවා දඟකාර කොල්ලද අහිංසක කෙල්ලද අහිංසක කෙල්ලෝ දඟකාර කොල්ලෝ වාහේ අතරින් අහිංසක කෙල්ලෙක් වාගේ නමත් කිව්ව මයෝමි මයෝමි කොහොමද ජීවිතේ හොඳයි සතුටින් ගෙවනවා සතුටින් ගෙවන්න ඕනේ මේ කාලේ මොනවද තියෙන බලාපොරොත්තු ඉස්සරහට හොඳ දේවල් අරගෙන ජීවිතේට යහපත් අනාගතයක් හදාගන්න බලාපොරොත්තු වෙනවා ආදරේ කියන දේ ගොඩක් ඈත තියෙන දේත් ගොඩක් ළඟ තියෙන දේත් ඈත තියෙන්නත් පුළුවන් ළඟ තියෙන්නත් පුළුවන් ආදරේ කරනවා හොඳම තැන බස් එක නම් බස් එක ඉස්සරහ සීට් එකද පිටිපස්ස සීට් එකද පිටිපස්ස සීට් එක ඇත්තටම දියුල පිටියේ බස් එකේ ගොඩක් මතකයන් තියෙනවා නෑ තාමනේ ඇත්තටම දියුල පිටියට යනවා මෙහෙන් දැන් ටිකට් එක කීයද දන්නේ ඒ ටවුන් එකට කොච්චර ආදරේ ගොඩක් ආදරේ වා කවුද ටෙනිෂ්ක කොහොමද ජීවිතේ හොඳයි ටීම් එකක් ඉන්නවා මේ ටීම් එක ඇතුලේ මොනවද තියෙන එකමුතුකම විදියට ඇත්තටම හොඳයි හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා එච්චරයි දෙන්නේ මේ බැච් එකට කොච්චර ආදරේද 50ටත් වඩා මේකෙන් මොනවද ඔයාලට ලැබිච්ච දේවල් මම එද්දිනම් වැඩි තේරුමක් තිබ්බේ නෑ දැන් නම් හිතෙනවා හොඳ අත්දැකීමක් ලැබුවා මම මේකේ වා කවුද මිලින්ද මිලින්ද ගෙවල් කොහෙද ගෙඩගම්මුලි මෙතනට එනවා විවිධ පළාත්වල කට්ටිය ගමේ කට්ටිය කිදෙනෙක් ඉතර ඉන්නවා එකෙක් වන්නේ ඇත්තටම ඊළඟ බැච් එකේ එකතු වෙනවා නම් කට්ටියක් මොනවද කියන්නේ කට්ටිය හොඳයි මේක හැමෝටම එන්න කිය වාගේ නමත් කිව්ව රශ්මි රශ්මි ගෙවල් කොහෙද හේනගම මෙතනට ආපු කෙනෙක් විදිහට ඉස්සරහට මොනවද කරන්න ආස ඉස්සරහට අන හොඳ ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවට තටා බායි කියනවා නම් කොයි වගේ රටකට යන්න දාස නෑ ලංකාවෙ ඉන්න කැමතියි ඒ කියන්නේ ලංකාව අමතක කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා තියෙන්න පුළුවන් ඇත්තටම වාගේ ලෝකෙන්න ලොකුම වීරයා කවුද මගේ තාත්තා ආදරණීය තාත්තගේ නමත් කිව්ව අබේරත්න වා කවුද ශිලා දේවි කොහොමද අද දවස හොඳයි නැටුම් වලටද චිත්‍රාන්දින්නද සින්දු කියනද දක්ෂ නැටුම් මත්ශානි පෞලිස්සර පොඩක් කතා කරමු මගේ පෞලිගේ අම්මයි මායි මල්ලි මෙතනට ආවට පස්සේ අලුත් පවුලක් හම්බෙනවා අලුත් කණ්ඩායමක් හම්බෙනවා මේ කණ්ඩායමට කොච්චර ආදරේ ගොඩක් ආදරේ මේ වගේ කණ්ඩායමක් ඉස්කෝලේදීවත් හම්බෙලා නැහැ මේ එකමුතුව සහයෝගයෙන් වැඩ කරන මොනවද ඉගෙන ගන්න ආසමද IT පැත්තෙන් තමයි ඔයාගේ නමත් කිව්ව දසුන් දසුන් කොහමද අද දවස අද දවස හොඳයි සතුටින් ඉන්නවා පැය කීයක් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවද හවසින් ඉතින් හතරවාර ඉදිරියට එනකන් තමයි ලස්සන කාඩ් එකක් තියෙනවා ඒ කාඩ් එක හැමෝටම කියන එකද හොඳ එහෙම නැත්නම් ඒ කාඩ් එක තමන් ගාව තියාගන්න එකද තමන් ගාව තියාගන්න එක හොඳයි ජිබිලි කියන්නේ කාටද මට තමයි ඇත්තට මේ ජිබිලි කියන කාඩ් එක වැටලා දැන් දවස් කීයද දැන් මාසයක් ඉදිරිය යනවා මේ මාසය ඇතුළතදී හිමාය ඒ වචනේ කිව්වද නැද්ද නෑ නෑ කොහොම ජීවිතේ හොඳයි ක්‍රිකට් වලටද එහෙම නැත්නම් වොලිබෝල් වලටද මොනවද වැඩිපුර කැමති ෆුට්බෝල් වලට ඇත්තටම මේක ඇතුළෙත් විවිධ ක්‍රීඩාවන් තියෙනවා කරන්න මොනවද කැමතිම ක්‍රීඩාව ෆුට්බෝල් බයික් එකක් ගන්නද හිණ දකින්නේ කාර් එකක් ගන්නද බයික් එකක් ඇත්තටම බයික් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් වේගය කීයද තියාගන්න ආස 90යි 80යි බැරි වෙලත් ඒකේ පිටිපස්ස කෙනෙක් ඉන්නවා ඒ කෙනා සාමාන්‍යයෙන් හිටියොත් බ්‍රේක් කීපාරක් විතර ගහනවා දෙපාරයි ඒ බ්‍රේක් ගහන්නේ නවත්තන්නද එහෙම නැත්නම් තව ටිකක් වේගෙන් යන්නද වේගෙන් යන්න වා කවුද සේහන් සේහන් කොහොමද ජී හොඳයි ජීතේ ලස්සනම කාලේ මේ යාළුවොත් එක්ක ඉන්නේ හොඳ මේ යාළුවෝ කට්ටියක් ඇති මොකද හිතෙන්නේ මේ කට්ටිය ගැන හොඳයි විලාසිතා කරනවද එහෙම නැත්නම් විලාසිතා කියන දේ කරන්න ඕනේ නැද්ද කරන්න ඕනේ මොනාද කරන්න ආසම විලාසිතා කරාමු දාන්න කොණ්ඩේ ඩයි කරන්න ඒ දේවල් කරන්න දවසක් යනවා මෙතනින් එළියට යද්දි ඔයාලා කොයි විදිහටද හදන්නේ හොඳ වෙනේකට සරයි ඔයාගේ නමත් කිව්වොත් මේනුක සමහර දේවල් මියුසිකල් බලන්න එහෙම නැත්නම් සංගීතයක් බලන්න යන ඒ වගේ දේවල් වලට අවස්ථාව තියෙනවා ඔව් ඔයා කවුද
ධනුෂ්ක. ධනුෂ්ක කොහොමද දවස? දවස හොඳයි. සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් විතර ඉගෙන ගන්නවද? පැය 6ක් විතර ඉගෙන ගන්නවා. මොනවද තියෙන පීරියඩ් වලට? පීරියඩ් IT තියෙනවා. IT ඉංග්‍රීසි ඔක්කොම වගේ තියෙනවා. හොඳට කියලා දෙනවා දෙමළත් තමිල් ඔක්කොම කියලා දෙනවා. මුල්ලදි බැඳ ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගේ පපුවට තද කරන් ශෝකය දුක ආවත් මට කොයිතරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන් මුල්ලදි බැඳ ආදරයක මිහිර දැන් තනන 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 අසරණ මාමතක කෙරුවත් ඔයා සිතුවාද ඔබව මට අමතක වෙයි කියා අසරණ මාමතක කෙරුවත් ඔයා සිතුවාද ඔබව මට අමතක වෙයි කියා එහෙම කළොත් යම් කිසි දවසක මෙමා හමුවන්නේ ඔබට මේ මගේ මලකඳ තමා එහෙම කළොත් යම් කිසි දවසක මෙමා හමුවන්නේ ඔබට මේ මගේ මලකඳ තමා. වාගේ නමත් කිව්වොත්? කවිඳු චංචල දිල්හාන්. කවිඳු, ආදරණීය කතාවල ආදරණීය සින්දුවල ඔය කියන කතා ඇත්තනම ඇත්ත ලෝකෙදි වෙනවද? වෙනව ඇති ඉතින් ඒකනේ සින්දු ගහන්නේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතෙත් ඒ වගේ දේවල් තියේ කියලා හිතනවද? එහෙම නැත්නම් ඒ දේවල් වෙන්නේ නැතුව? මගේ ජීවිතේ නම් තාම නෑ. දිරියටත් උනේ නැති වුණොත් හොඳයි කියලා හිතනවා. ඔයස් කතා කරනවද? ඇස් නම් කතා කරන්නේ නැහැ. කට තමයි කතා කරන්නේ. ඇත්තනම ඔය කටින් කතා කරනවා නම් ලස්සනම වචන මොකක්ද තියෙන්නේ? කැමැත්ත. කැමැත්ත. සමහර දේවල් වලට කැමැත්ත තියෙනවා, අකමැත්ත තියෙනවා. ජීවිතේ මොනවටද කැමැත්ත තියෙන්නේ මෙතන ඉස්සරහට ගිහිල්ලා කරන්නේ? මං කැමති ෆීල්ඩ් එකට යන්න. මං කැමති ක්‍රීඩාව කරන්න. මට කැමති දේවල් වලට තමයි ඉතින් මගේ කැමැත්ත තියෙන්නේ. මෙතන ඉන්න සර්ලා මිස්ලා හැමදාමත් මහන්සි වෙනවා ඔයාලව ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. මේ කට්ටියට කොච්චර ආදරේද? අනාගතේ කොයි වගේ තැනකට යනවද? මම අනාගතේ චෙෆ් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. මම ඉතින් සර්ලට මිස්ලට හුඟක් ආදරේ. ඔයස් කතා කරපු දවසට කියනවාද යාළුවන්? අනිවාර්යෙන් කියනවා. ඔයා කවුද? දසුන් ලක්ෂා. දසුන් කොහමද ජීවිතේ? හොඳින් ගෙවිලා යනවා. මෙතනට ආවට පස්සේ ජීවිතේ වෙනස් වෙන්නේ නැතිනි. කොයි පැත්තටද වෙනස් වුනේ? මම ඉස්සර ඉදිරිපත් වුණා වැඩි මෙයාලට. දැන් එහෙම ඉදිරිපත් වෙනවා. ඔයාගෙන් පස්සේ තවත් කණ්ඩායමක් මෙතනට ඒවි. ඒ කට්ටියට කොහොමද ආරාධනා කරන්න මෙතනට එන්න කියලා? ඇවිල්ලා බලන්න මේ වෙනස මේ ඉස්කෝලේට වඩා කොච්චර හොඳද කියලා බලන්න පුළුවන්. ඔයාගේ නමත් කිව්වොත්? කුෂාන් දිනුද. ගෙවල් කොහෙද? ගම්පහ. මෙතනට එන කෙනෙක් කොච්චර කාලයක් රැඳෙනවද මේ ආයතන ඇතුලේ? මාස 3ක්. ඇත්තටම මේ කාලය ඇතුලේ කොච්චර දේවල් ඉගෙන ගන්න ආසාවක් තියෙනවද? මාස 3ම ඉගෙන ගන්න. මොකද හිතෙන්නේ මෙතන ඉන්න සර්ලා මිස්ලා කියලා දෙන දේවල් ගැන? හොඳයි. ඔයා කවුද? තේනු. තේනු. කොහමද දවස? හොඳයි. ජයග්‍රහී දවසක් කරගන්න අනිවාර්යයෙන්ම දේවල් ඕන කරනවා. මෙතනදී මොනවද කියලා දෙන්න ඔයාලට? සමාජයේ ජීවත් වෙන කොහොමද කිය? ඔයා කවුද? ඉඳුවර. ඉඳුවර. පෞලි ඉස්සර පොඩ්ඩක් කිව්ව. මමයි අම්මයි තාත්තයි. ඔයා කවුද? තරුෂ. තරුෂ. ටීම් එක ගැන මොකද හිතන්නේ? හොඳයි. ඇත්තටම හොඳ යාළුවෝ සෙට් එකක් හම්බෙලා ඉන්නවා. ඒ යාළුවොත් එක්ක සතුටින් ඉන්නවා. ඔයාගේ නම? මම පසින්දු. මෙතන ලස්සන මල්වත්තක් නම් ඒ මල්වත්තේ අයිතිකාරය වෙන්න මොනවද කරන්න ඕන? හොඳට බලා ගන්න මල් ටික. ඒ කියන්නේ අනිවාර්යයෙන් මල් බලා ගන්න දක්ෂයි කියන එකද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ යතුරු දීලා කියොත් කොච්චර හොඳට බලා ගන්න පුළුවන් උපරිමයෙන් කරන්න. එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ නැවතත් අපි මුණ ගැහලා ඉන්නේ අලුත් ටීම් එකක් එක්ක. ලස්සන පරිසරයක් තියෙන තැනකට තමයි අද අපි අපි වැඩසටහන අරන් ඇවිල්ලා තියෙන්නේ. කතාව පටන් ගමු. වාගේ නම කිව්වොත්? අමිත උපජීව. ඇඟ හදාගන්න එකද කැමති? එහෙම නැත්නම් ඔය විදියට කාලය ගත කරන්න? ඇඟ හදාගන්න කැමති. සාමාන්‍ය ජිම් එකට යන්න සෙල්ලම් කරන්න කොච්චර වෙලාවක් හම්බ වෙනවද? පැය 3ක් 4ක් හම්බ වෙනවා. මේ අහපෙත් යාළුවා කවුද?
කෝසයෙන් හම්බුනේ යාළු. ඇත්තනම් මේ විදිහේ යාළු කොච්චර විතර හම්බෙලා තියෙනවද? ගොඩක් හම්බෙලා තියෙනවා. වා කවුද? මං දෙව්මිනේ විමංසා. ඇත්තනම් ඔය නමද ප්‍රසිද්ධ? එහෙම නැත්නම් මෙයා හිතන්නේ යාළුව දාලා තියෙන කාඩ් එකද? මම හිතන්නේ යාළුව දාලා තියෙන නම. ඇත්තනම් මේ නම සාමාන්‍යයෙන් එළිය තැනකද කියනවට කැමතිද? එහෙම නැත්නම් මෙතනින් එළියට යනකොට ඒ නම මතක් කරලා යන එකද හොඳ? නෑ, ගෙදර ගියාම මතකයි. ඒ කියන්නේ මේ නම ඇත්තටම හීනෙන් මතක් වෙනවා. ඔව්, සමහර වෙලාවට. BD ගුණේ කිව්වම? ඔව්, මතක් වෙනවා. මොකක්ද ඒකේ නම වැටෙන හේතුව? මුලින්ම කෝස් එකේ සර් කතා කරේ ගුණවර්ධන කියලා. ඊට පස්සේ මේගොල්ලෝ එක ෂෝට් කරලා පටන් අරගෙන දැන් හැමදැනම කියනවා. වා කවුද? චලන්. කොහොමද ජීවිතේ? හොඳයි. ඇත්තටම ඩාන්සින් වලටද කැමති? සින්දු කියන්න. ඩාන්සින් වලට. ඔය ඇස් එතකොට එක විදිහකට තියාගන්නවද? එහෙම නැත්නම් නටවනවද? එක විදිහට තියාගන්නවා. ව්‍යායාම කරන්න ඕන ඩාන්සින් කරද්දි කොච්චර විතර වෙලා ප්‍රැක්ටිස් කරනවද? පැය භාගයක් විතර. මොනවාද කරන ඩාන්සින්? උඩරට. වා කවුද? මේෂා. මේෂා. ගෙවල් කොහෙද? බෙමුණේ. වයිතන ගෑල් ළමයෙකුට මොබයිල් ෆෝන් එකක් ඕනි කියලාද නැහැ කියලාද? ඕනි. ඇත්තටම මගේ ෆෝන් එක ගොඩක් වෙලාට මැසේජ් වල ටෝන් එකද වදින්නේ කෝල් එකකින් වදින එකද? මැසේජ්. සාමාන්‍ය දවසකට එහාට මෙහාට මැසේජ් කීයක් විතර යනවද? කියන්න. කියන්නේ 50ක් විතරද? එමු නැත්නම් ඊට වැඩිද? වාගේ නමත් විජයන්ති ලක්මාලි. විජයන්ති, කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ ලස්සනම කාලේ. මේ කාලේ මොනවද තියෙන හීන? ගොඩක් තියෙනවා ඉතින්. පොලිස්සර පොඩක් කතා කරමු. අම්මයි තාත්තයි නංගේ අයියයි. Tropical, the island breeze, all of nature wild and free. This is where I long to be, La Isla Bonita. And when the samba played, the sun would set so high, ring through my ears and sing my eyes your Spanish lullaby. වාගේ නමත් කිව්ව? පසින්දු. පසින්දු. සංගීත භාණ්ඩ කීයක් විතර වාදනය කරන්න පුළුවන්? ඩ්‍රම්ස් පැත්තෙන් විතරයි. ඇත්තටම සංගීත කණ්ඩායමක් ආරම්භ කරනවා නම් මේ වගේ ආයතනින් කොච්චර සපෝට් එකක් දෙනවද? ගොඩක් දෙයිද? කේල් කැන් වලට කොච්චර ආසයිද? ආස නැහැ. ඇත්තටම කැනා කියන නමට කොච්චර ආසයිද? ආසයි. මම හිතන්නේ මේ ටීම් එක ගැන. හොඳයි. වාගේ නමත් කිව්ව? දිල්කි නිමේෂා. දිල්කි, කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ සමහර දේවල් තියෙනවා තමන්ගෙම කරගන්න ආස දේවල්. ඔයාගෙත් තියෙනවද එහෙම දේවල්? නෑ. ඇත්තටම සමහර දේවල් වල තමන්ගෙ කරගන්න එක තමයි ඈතින් තියලා බලන් ඉන්න එක. ඈතින් තියන් බලන් ඉන්න එක. චානකත් එහෙමද? ඔව්. ඔව්. ඇත්තටම මේක ඈතින් තියලා බලන් ඉන්නවා නම් එයාට කියලා තියෙන්නේ මොකද්ද? අනේ මම මොකද කියලා නෑ. වා කවුද? අහිංසා හඳුනන. අහිංසා, මොකද හිතන්නේ මේ ආයතනය ගැන? ගොඩක් හොඳයි. ටීම් එක ගැන ගොඩක් යාළු ඉන්නවා. ටීම් එකේ විවිධ දක්ෂතා තියෙනවා. මොනවද තියෙන දක්ෂතා? සින්දු කිව්ව හැකි නැටුව හැකි ක්‍රීඩා ඔක්කොම පුළුවන්. වා කවුද? ෂුවෙල්. අලුත් විලාසිතා මොනවද තියෙන්නේ මේ කාලේ ඔයාලා ගාව? තියෙනවා කරඹු දානවා, අතරවලු දානවා, බෑන්ඩ් දානවා. හැබැයි ඒට වඩා දෙයක් මෙතන උගන්වනවා. මොනවද උගන්වන්නේ? නායකත්වා පුහුණු මධ්‍යස්ථාන, මේ විනය හා පෞරුෂත්වය පිළිගන්න. වා කවුද? තරිඳු. ගෙවල් කොහෙද? කඩවද. වා කවුද? ආවිෂ්ක. මෙතනට එකතු වෙන්න පුළුවන් වයස කීයෙන්ද? ඕ ලෙවල් කාට පස්සේ. ඇත්තටම මේ ටීම් එක ගැන මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. ඔයාගේ නමත් කිව්ව? මම දිල්ෂාන්. දිල්ෂාන්, ගෙවල් කොහෙද? කඩවත. ඇත්තටම මෙතනට එන්න කොච්චර වෙලාවක් යනවද ආයතනයට? ආයතනෙට පැය භාගයක් විතර යනවා. මොනවද ලැබිලා තියෙන පහසුකම් මේ ආයතනයේ මේ අලුත් එක ඉන්නකොට? හුඟක් පහසුකම් ලැබිලා තියෙනවා.
වාකවුද? අකිල ඉසුරංග. අකිල ජීවිතේ කියන්නේ එක දවසකින් ඉවර කරන්න බැරි දෙයක්. මෙතනදී මොනවද කියලා දෙන්න දේවල්? ගොඩක් තියන් යාර. වාකවුද? චානුක. චානුක පෞල ඉස්සර පොඩ්ඩක් කිව්ව. අම්මයි තාත්තයි මල්ලි අයියා. අද දවසෙත් මෙතන ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එක ඉස්සරහට array යන ගොඩක් දේවල් තියෙනවා. සොයලා මිස්ලා මොනවද කියලා දෙන්න? ඔය ඉත යාළුවොත් එක්ක එකමුතු ගමින් ඉන්න උගන්නනවා. නායකත්වයේ පුහුණු ඕතම උගන්නන. දවසින් දවස ඉස්සරහට යන්න ඕනේ. කොහොමද නායකෙක් කියලා ඉස්සරහට යන්න? අනිවාර්යෙන් නායකත්ව පෞරුෂය හදාගෙන ඉවසීමෙන් හොඳට වැඩ කරන් යන්න ඕනේ ඉස්සරහට. ඇත්තනම් මෙතන ඉන්නවා ගොඩක් ලස්සන කට්ටියක්, ඒ වගේම ඉගෙන ගන්න ආස කට්ටියක්. ඒ අයට මොනවද කියන්නේ? එයාට කියන්න තියෙන්නේ හොඳට ආපු වැඩේ කරගෙන හොඳට ඉගෙන ගන්න කියලා. ඔයා හිතන්නේ මූණ සුදු වෙන එකද හොඳ? හිත ලස්සන වෙන එක. හිත ලස්සනයි හොඳයි කළු නට වඩා. ඇත්තනම් ඔය කළු සුදු හැමදේම ભેදයක් නැතුව ඉස්සරහට යනකොට ටීම් එක කොයි වගේ තැනකට දෙකයි යන්නේ? ලොකු තැනක එක්කන් යන්න පුළුවන්. වා කවුද? අවිෂ්ක. උස කීයද? උස මෙහෙ නැවද. ඇඟ හදාගන්න කොච්චර ආසයි? ගොඩක් ආසයි. මොනවද හිතෙන්නේ මේ දවස ගැන? සතුටි දවස ගැන. ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එක ඇතුලේ මොනවද තියෙන විශේෂත්ව? එකමුතුකම ඔවා තමයි ඉදි. වා කවුද? අකලංක. අකලංක අද දවස කොහොමද? හොඳයි. මොනවද ලැබෙන පහසුකම් මේ ආයතනෙ ඉගෙන ගන්න? ගොඩක් ඒවා හම්බ වෙනා ඉතින් අපිට ඕනේ දේ හොඳට අදින. වා කවුද? ගිහාන්. ගිහාන්. මේ බැජ් එක කොච්චර ආදරේ? මොකක් ආදරේ? වා කවුද? තරින්දු. ටීම් එකත් එක්ක හොයිද ඇවිදලා තියෙන්නේ? හැමදෙනා මේ විශ්ව. ටිකිරි ටිකිරි සිනාපාලා රන් වලල්ල අතේ දමාලා ඉංගත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැණිකා ටිකිරි ටිකිරි සිනාපාලා රන් වලල්ල අතේ දමාලා ඉංගත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැණිකා ජීවිතේ කියන්නේ විඳින්න ඕන දෙයක්නේ. මේ හැමෝම ජීවිතේ හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරලා තියෙනවා. අපි කතාව පටන් ගමු. ඔයාගේ නමත් කිව්වොත්? මදුෂාණි. මදුෂාණි කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ එක විදිහට ගත කරනවානේ. අද දවස මොනවද කරන්න හිතන්නේ? වඩා සතුටින් ජීවිතේ ගත කරන්න ඉන්නේ. සාමාන්‍යයෙන් කැමති ගොඩක් කියලා ලස්සන ඇඳුම් පැළඳුම් වලටද? එහෙම ලස්සන ලස්සන පොත්පත් වලට. පොත්පත් වලට. පොතින් පතින් ගොඩක් දේවල් ලැබෙනවානේ. මොකක්ද කියපු ලස්සනම පොත? මේක පුදුම නවකතාවක්. ඔයා කවුද? කවින්දි. ඔය hinaව සමහරක් කියලා ලස්සන විදිහට දකින්න ගොඩක් දේවල් තියෙනවානේ. කොහොමද ජීවිතේ? හොඳයි. hina වෙනවා කතා කරනවා. කොහොමද ඉස්සරහට තොරතුරු? සතුටින්. ඔය hinaවද ලස්සන? ඔය කටහඬ. hinaව. ඔයා කවුද? මම දිලිෂ ලක්ෂ. මේ ලස්සන hinaව ඉස්සරහ අසරණ වෙලා තියෙනවද? කවදාවත් නැහැ. ඇත්තටම ගෑල් ළමයිගේ hinaව ඉස්සරහද අසරණ වෙන්නේ? නැත්තම් ගෑල් ළමයිගේ කඳුළු ඉස්සරහ? ගෑල් ළමයි කඳුළු ඉස්සරහ. ඇත්තට මේ කඳුළු දිහා බලාගෙන ඉන්න පුළුවන්ද බැරිද? මාරුයි ටික. කියන ඔය ඇස් වලටත් ඒ වෙලාවට කඳුළු උනනවා. ඔව් කවී වෙලාවකුත් තියෙනවා. ඒ කියන්නේ අතීතයේද එහෙම නැත්නම් වර්තමානයේ? අතීතයේ තියෙනවා වර්තමානයේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තැනට මේ හදවතපත් වෙයි. ඔව්. ඔයා කවුද? අමිරි චතුරංග. කොහමද දවස? හොඳයි චතුරංග ගෙවුණා. ඇත්තට මේ ආලෝක කට්ටිය ගොඩක් වටිනවනේ ජීවිතේට. මොනවද මේ කට්ටිය ඉගෙන ගන්න තියෙන්නේ? يعني සමගිය කට්ටිය එකමුතුවම ඒ කියන්නේ සහෝදර ප්‍රේමය තියෙන හැම ළඟ. ඒ වගේ තමයි. ඔයා කවුද? මං ජාන සඳුරු. තනියම ඉන්න එකද හොඳ? එහෙම නැත්නම් මේ යාළුව වට කරන් ඉන්නේ? යාළුවෙක් ඉන්න එක තමයි. ඇත්තටම ඒ යාළුවත් එක්ක ඉදි සමහර පන්ති දිහා සමහර තැන් දිහා ඇත්තටම බලන් ඉන්නවද නැද්ද? සමහර වෙලාවට බලන් ඉන්නවා ඉතින්. වැඩිපුරම කැමත්ත තියෙන කොයි පන්ති දිහා බලන් ඉන්නද? අපේ පන්ති දිහා. අපේ පන්ති දිහා. ඇත්තටම මේ පන්තියේ කොච්චර සුන්දරයිද? ගොඩක් සුන්දරයි ඉතින්. ඊය කුර ජීවිතේ ළඟයිද දුරයිද? ටිකක් ළඟයි. කොච්චර දුරයිද? ටිකක් දුරයි. පිට රට විස්තර මෙව්වා. අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා ගමේ තියෙන ඉඩම් ගෙවල් උගස් තියලා යන්න හදනවා පිට රට මිල සොයලා සිල්ලිම් පවුන් ඩොලර් යුරෝ වලට රැවටිලා දිවි ගෙවනනේ කන්ටේනර් ඇතුළට වීලා
බෝට්ටුවල මුහුද මැද්දේ මරුවා සමග පොර කඳු පල්ලම් කැලෑ මැදින් ගමන භයංකර වටින ජීවිත එක්ක කරනා සෙල්ලම මග මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ වාකවුද ප්‍රවීන් මදුෂාන් කොහොමද ජීවිතේ නෝදයි සංගීත භාණ්ඩ කීයක් විතර වාදනය කරන්න පුළුවන් දෙකක් විතර පුළුවන් මොනවාද ඒ සංගීත භාණ්ඩ ගිටාර් එකයි තබ්ලාවයි සංගීත කණ්ඩායම් වලටත් ආදරය කරනවා ඉතින් වැඩිපුර මාස කණ්ඩායම් මේ ෆ්ලෑෂ් බෑක් වාකවුද දිලිනි දිලිනි කොහොමද ජීවිතේ හොඳයි මෙතනට ආවට පස්සේ ගොඩක් දේවල් ලැබිලා ඇති ගොඩක් දේවල් ඉගෙනගෙන ඇති මොනවාද ඉගෙනගෙන තියෙන්නේ එකමුතු ගම සහයෝගය කණ්ඩායමක් එක්ක හොඳින් වැඩ කරන්න කොහොමද කියලා. පන්ති ළමයි කී දෙනෙක් ඉගෙන ගන්නවද? 50ක්. සමහරක් කරාට දවසින් දවස අලුත් යාළුවෙක් තේනවා ජීවිතේට. අලුත් යාළුවෙක් හම්බුනම මොනවද දැනගන්නවද? එයාගේ විස්තර හොඳ කෙනෙක්ද? ඉස්සරහට මොනවද කරන්න හිතන්නේ? ආමිග. වාකවුද? ටානියා. වා මෙයාගේ රහස් කීයක් විතර දන්නවද? එහෙම නැහැ. සමහර රහස් රකින්නවා කියලා හිතනවද? එහෙම නැත්තම් කියන්නේ නැද්ද කාටවත්? කාටවත් කියන්නේ රහස් නේද? ඒ කියන්නේ මෙයාගේ අර චතුර ගැන තියෙන රහසක් කියනවද නැද්ද? එහෙම රහසක් නැහැ. වා කවුද? සමිත්. කොහොමද අදවස? හොඳයි. හොඳයි. සාමාන්‍ය එක දිගටම වචන කීයක් එක දිගට කතා කරන්න පුළුවන්? මෙච්චර බෑ. මෙච්චර බෑ. පවුල ඉස්සර පොඩ්ඩක් කතා කරමු. අම්මයි තාත්තයි නංගි. මෙහා පැත්තේ යාළුවරට දාලා තියෙන කාඩ් එක උඟ. කාඩ් එක. පොම්පේ කිව්වොත් කොහොමද? ඇත්තම යාළුවරත් එක්ක ඒ ගත කරන කාලය ඇතුළතදී ලැබිච්ච දේවල් මොනවා? ඇත්තම සතුටින් හිටිය කට්ටියත් එක්ක ගෙදරින් නටවලා යාළුවත් එක්ක ඉන්න එක තමයි හොඳ. මෙතනින් සර්ලා මිස්ලා ගොඩක් දේවල් උගන්වනවා. මොනවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ? ඉස්සරහන් මන් හොටෙල් ඇන්ඩ් ටුවරිසම් පැත්තෙන් ඉස්සරහට යන්න කැමතියි. වා කවුද? විමුක්ති. විමුක්ති. පවුල ඉස්සර පොඩක් කිව්ව. අක්කයි අම්මල අම්මයි තාත්තයි. වා කවුද? විමුක්ති. දෙන්නගේ එකම නමද? ඔව්. ඇත්තම මේ යාළුකම කොච්චර සුන්දරයි. ගොඩක් සුන්දරයි. ඕනම ආයතනයක් දිනු වෙන්න නායකයෙක් අවශ්‍යයි. නායකයෝ කීප දෙනෙක් එකතු වීට ඇති වෙන බැඳීම විශිෂ්ටයි. අද දවසේ අපි අවිල් ඉන්න මේ ආයතනයේ සහාය මධ්‍යස්ථාන අධිපතිතුමා සමග අපි කතා කරන්න සූදානම් වෙන්නේ. කැප්ටන් ප්‍රනාන්දු මහතා මාත් සමග සිටිනවා. ආයිබෝන්. ආයිබෝන්. ඉතාමත් විශිෂ්ට ආයතනයක් ඒ වගේම ඉදිරියට යන ආයතනයක්. මොකද්ද මේ ආයතනය? ඇත්තටම මේක යෝන් සේනාංකය. මේ යෝන් සේනාංකයේ විශේෂත්වය තමයි සියලුම ළමුන්ට අවශ්‍ය විනය නායකත්වය සහ පෞරුෂය මෙම ස්ථානයේ නොඅඩුව ලැබෙනවා. ඒ ලැබෙන විනය නායකත්වය පෞරුෂය තුනේ ඒ කට්ටියට ඒ කට්ටියගේ අනාගතයේ අවශ්‍ය වෘත්තීය දැනුම. වෘත්තීය දැනුමත් මෙතනින් ලබා දීලා වෘත්තිය තෝරගන්නේ කොහොමද? වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියන එක මෙතනින් සම්පූර්ණයෙන්ම ළමයින්ට අඳුන්වලා දීලා මෙතනින් අනාගතයේ සාර්ථක කරන්න අවශ්‍ය පසුබිමක් සකසලා දෙනවා. මෙතනට එන දරුවන් විශිෂ්ටයෙක් බවට පත් කරන්න කාර්යභාරය බොහොමයක් තියෙනවා. කොච්චර කාලයක් ලැබෙනවද ඒකට? ඒකට ඇත්තරම දැන්ට මාස 3ක ප්‍රමාණ කාලයක් තමයි ලැබෙන්නේ. මේ මාස 3 කාලය තුළ ළමයාගේ මූලික හැඩ ගැසීම මෙතනදී යොමු කරනවා. මේ හැඩ ගැසීම තුලින් පස්සේ අමා වෘත්තීය පුහුණුවකට යොමු කරනවා. ඒ වෘත්තීය පුහුණුවෙන් පස්සේ ළමයාට රැකියාවක් ලබා දීලා රැකියාවක් කරනකම්ම ජාතික යෝන් සේනාංග තුලින් පසුවිමක යෙදෙනවා මේ තරුණයා සහ තරුණිය සම්බන්ධයෙන් අනාගතයේ සම්බන්ධයෙන්. අද අපි අවිල්ලින්න ආයතනයේ කොච්චර විශාල පිරිසක් ඉගෙන ගන්නවද? 100ට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. ඒ හැමදේම හෙට දවසේ ලංකාවේ කොයි වගේ තැනකට යන්නද බලාපොරොත්තුවක් තියෙන? කොයි වගේ තැනකටද යවන්නේ? ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරුණයන්ගේ වැඩබිමකට. වැඩබිම කියන්නේ යම් කිසි දෙයක් වෘත්තියක් නොලෙජ් එකක් දැනුමක් ඇතිව තමයි යම් කිසි තැනකට යොමු කිරීමට. එතකොට මේ ළමයා යන තැනදී එයාට අභියෝග වලට බය නැතුව මුහුණ දෙන්නලා අනාගතේ සාර්ථක කරන්න පුළුවන් තත්ත්වයක් අපි මේ ළමයාට ලබා දෙනවා. ඔබ තාත්ත කෙනෙක් ඒ වගේම මේ ආයතනයේ විශිෂ්ටයෙක් කොහොමද ආරාධනා කරන්නේ එන්න කියලා පිරිසකට? ඇත්තටම මම කියන්නේ සියලුම පාසල් හැරගිය තරුණ සරුණියට මේක ඇත්තටම සුබ ආයතනයක්, හොඳ ආයතනයක්. මේ ආයතන වැනි ආයතන මම හිතන්නේ වෙන පුද්ගලික ආයතන කොහයක්වත් නැහැ. ඉතින් මම ආරාධනා කරනවා ලංකාවේ සිටින සියලුම තරුණ තරුණියන්ට 18ත් 28ත් අතරතුර සියලුම තරුණ තරුණියන්ට මේ ජාතික යවුන් සේනාංකය හා සමග එක්වන්න ලෙසට. Tere pata hai
ජීවිතය කියන්නේ ගමනක්. ඒ ගමන පුරාවට බොහෝ දේවල් එකතු කරනවා. අද වගේම හෙටටත් අද දවසේ ජීවිතේ සතුටෙන් ගත කරන හෙට දවස වෙනුවෙන් මේ සෑම දෙයක්ම කැප කරන පිරිසක් අපි හෝරාවක් පුරාවට සතුටෙන් හිටියා. ඉතින් මේ හෝරාවට සමු දෙන්න වෙලාවයි. නමුත් හෙට දවසේ ඔබට හැකියාව තියෙනවා අපිට කතා කරන්න. 0777 506 605 0114 709 700 මේ දුරකථනාංග දෙකම ඔබට විවෘතයි. හෙට දවස වෙන් කරගන්න අපිට කතා කරන්න. ගිහිල්ලෙන් නම් ඔබට සුබ දවසක්. අපි Top Line.